අවසරයි අරිහතුන් වහන්ස. මේක මනෝමය කාය පිළිබඳ ප්‍රශ්නයක් වෙයි දැනට මට තියෙන්නේ. මොකද්ද මනෝමය කාය? ඔව්. අරිහතුන් වහන්ස, දැන් මේ දවස්වල එක්ස්පෙරිමන්ට්ස් යනවානේ ඇස්ට්‍රල් බෝඩි ට්‍රැවලින් කිය. ඒ කියන්නේ ඒ කියන්නේ ඔය ඒ මේ භෞතික ලෞකික වාදීන් මිසක් මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ නෙමෙයි ඔය පරිේෂණ කරන්නේ. ඔය කරන්නේ කවුද? භෞතික විද්‍යාඥයෝ. ඔය මිනිසුන්ට මේ බුදුදහම ගෑවිලාවත් නැහැ. තේරුණාද? මේ බුදුදහම ගෑවිලාවත් නැති ඔය රසායන විද්‍යාඥයෝ භෞතික විද්‍යාඥයෝ ඕමා ඉන්නවා. ඒ අය කරන්නේ මේ භෞතික ලෞකික පරිේෂණයක් මිසක් අරිය පරිේෂණයක් නෙමෙයි. ඒ අයට මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම නම් මන් තේරුම් ගන්න බෑ. ඒ අය කරන්නේ වෙනම ලෝකයක වෙනම පරිේෂණයක්. හැබැයි ඒකෙන් මේ දුක නැති කරන්න හරි මේ දුකට මුල හොයලා මුල උදුරන්න හරි බෑ. බුදුහාමුදුරුව කළේ ඊට වඩා ලොකු අරිය පරිේෂණයක්. මේ පරිේෂණය කිසිම භෞතික ලෞකික මහා විද්‍යාඥයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ලෝකේ තියෙන ලොකුම පරිේෂණය අරිය පරිේෂණය. අරිහතුන් වහන්සේ, මේ දැන් ඒ ඇස්ට්‍රල් බොඩි එක කියන්නේ මනෝමය කාය නෙමෙයිද? නෑ, මනෝමය කාය කිලුටු වුණාම හෝ පිරිසිදු වුණාම හෝ ඒකෙන් නිකුත් වෙන කිරණ ශක්තිය ඇස්ට්‍රල් බොඩි එක. මනෝමය කාය තියෙනවා, මනෝමය කාය කිලුටු වුණාම ඇස්ට්‍රල් බොඩි එකේ වර්ණයක් ගන්නවා, මනෝමය කාය පිරිසිදු වුණාම ඒක වෙන වර්ණයක් ගන්නවා. මනෝමය කාය පිරිසිදු වීම හොඳට වඩාවර්ධනය වෙලා ස්ථාවර වුණාම අර ප්‍රකෘති ෂඩ්වර්ණ ලක්ෂිමාලාව ඇස්ට්‍රල් බොඩි එක හැටියට දකිනවා. එතකොට ඒ ඇස්ට්‍රල් බොඩි එක ට්‍රැවල් කරවන්න පුළුවන්ද? ඒකේ හැටි මෙහෙටි යවන්න පුළුවන්ද? මොකද මට මේ ළඟදී දේශනාවක් අහන්න ලැබුණ එක ස්වාමින් වහන්සේ නමක් ඇස්ට්‍රල් බොඩි එක අපායට යවලා අපාය විස්තර බලලා. ඒ වැරදි කතාවක්නේ. ඇස්ට්‍රල් බොඩි එක කොහාටවත් යවන්න බෑ. ඔය යන්නේ මේ විඤ්ඤාණය. ඔය කතා කරලා තියෙන විඤ්ඤාණයෙන් කතා කරන කෙනෙක්. එයා මේ මනෝමය බොඩි එක ඇස්ට්‍රල් බොඩි එක ඕරා එක ගැන දන්න කෙනෙක් නෙමෙයි. ඒක නෙමෙයි යවන්න පුළුවන් මනෝමය කාය. අර අභිඥාලාභියෙකුට මේ මනෝමය කාය කර්ජිකායෙන් වෙන් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මනෝමය කාය යවන්න පුළුවන් වෙන තැන්වලට. ඒකයි ওই කතාවට. මේ ඇස්ට්‍රල් බොඩි එක නෙමෙයි යවන්නේ. මේ ඇස්ට්‍රල් බොඩි එකයි මනෝමය කායයි ඒ පුද්ගලයා, ওই කියන පුද්ගලයා, ওই දේශනා කරපු පුද්ගලයා දන්නේ නැහැ. වෙන කරලා අරගෙන නැහැ. දන්නේ නැහැ.